නව අගමැතිවරයෙක් පත් වුණා. මම හිතන්නේ මේ රටට ගැළපෙන පරිණත ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ තුල අධ්‍යක්ෂින් බහුල ඉතාමත්ම හොඳ විනයක් ඇතුව ඒ වගේම මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ වගේම රට වෙනුවෙන් සේවය කරන්න පුළුවන් ඉතාමත්ම හොඳ අගමැතිවරයෙක් පත් වෙලා තිනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී සුබපතන මොකද රටේ දැවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ජනතාව ඉතාමත්ම අසීරු තත්වයක ඉන්න මොහොතක තමයි මේ වගකීම දරන්න බාරගන්නේ. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටට සුබ අනාගතයක් නිර්මාණය වෙයි කියලා. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයිද හැදෙන්නේ? සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න මම හිතන්නේ මේ තව සති දෙකක් ඇතුළත ඒ ආණ්ඩුව හදන්න අපි ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අගමැතිවරයා අයිමත් වෙනස් වෙනවද? නෑ, අගමැතිවරයා වෙනස් වෙන්නේ නෑ. අනිත් වගකී යුතු තනතුරු ගොඩක් සීලු අනිකුත් පක්ෂවලටත් ලබා දීලා රට ගොඩනගන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විපක්ෂය චෝදනා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව හදනවා කියලා, අගමැතිවරයා ජනාධිපතිවරයා ආණ්ඩුවෙම කියලා. විපක්ෂය හැම වෙලාවෙම ඉතින් ওই විදියට චෝදනා කරනවා. චෝදනා කරාට වැඩක් නැහැනේ, යමු වගකීමක් ගන්න නැහැනේ. වගකීමක් අරගෙන ක්‍රියාත්මක කරන්න ඒගොල්ලොන්ට ආරාධනා කරා හැම මොහොතකදීම. ආරාධනා කරපු වෙලාවේ විපක්ෂෙත් එකමුතුවක් නැති තත්වයකට පත් වෙලා අද විපක්ෂේ ලබාගත යුතු තනතුරුත් ලබා ගන්නට හැකියාවක් නොලැබිලා තියෙන මේ මෙවැනි තත්වයන්. අද පස්තර කැබිනට් එක මේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පිහිටවනවා. ඊළඟට විවෘත ආරාධනාවක් කරන සියලුම පක්ෂවලට මේ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. ඉතින් ඒක නිසා දැනට ක්‍රියාත්මක වෙන්නේ තාවකාලික ආණ්ඩුවක් තමයි නිර්මාණය වෙන්නේ. පොහොට්ටුවේ මේ අයටත් මේ කැබිනට් මන්ත්‍රී ඇමතුරු කීයක් දීලාද? අපි පක්ෂයක් හැටියට මං හිතන්නේ ප්‍රධාන තන්ත්‍ර මොනවාක්වත් බාර නොගෙන කටයුතු කරන්න තමයි තීරණය කරගෙන ඉන්නේ. ඉතින් කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා සුදුසු විදියට රටට සහ ජනතාවට ගැළපෙන විදියට කටයුතු කරන්න. ඒක නොමුදුමට ඇමතිකමක් දුන්නත් ගන්නෑ. නෑ, එහෙම නෙමෙයි. අපිට වගකීමක් පැවරුවොත් ඒ විශ්වාසවන්තව ඒ වගකීම ඉටු කරනවා. ඉතින් ඒක කිසි ගැටලුවක් නෑ. ඒක නොමුදුමල දැන් ඉල්ලලා නෑ. නෑ, අපි ඉල්ලලා ගන්න ලෑස්ති නෑ. දුන්නත් ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද? නෑ, ප්‍රතික්ෂේප කරන්න ඕනේ නෑනේ. රයිට්, බොහොම ස්තුතියි. ফুল সাপোর্ট ফুলম আপি সাপোর্ট দেন হোম দে কানেক এক্সপিরিয়েন্স এক কানেক ওকমট হারি জালোনি জালোনি সা এতো মাইন নো ইন সা আপি ফুল সাপোর্ট এক দেন ও না পাওগে আন্ডরত মে আন্ডর দে হারি গোডে ইন বেরনা কাডাবে জার দিন কোহোদে দেন বড় বড় ভিডিও হাদাল দিন আপি হোদর জানো ওই তো মে হিতন্নে ইন্দল তো মে বালান্টন হোদর জানো বুদু মানে সহায় কোমদ আন্ডর නේ අපි ফুল මුලම ඉඳලා අපි මේ තුමාට සපෝට් දෙනවානේ. මේ තුමාට තමයි මේක කරන්න පුළුවන් කියලා මම කිව්වා ඔක්කොම. මේ රට බල මේ රටේ ප්‍රශ්න ඔක්කොම ජනාධිපති මේ ජනාධිපතිතුමාට තමයි තීරණ කරන්න පුළුවන් කියලා හිතන්නේ. කැබිනට් මණ්ඩල අද පත් වෙන අවස අලුත්. ඔයක කැට් එක ගවුන්මන්ට් භාග තමයි. පස සර්වපක්ෂ ගවුන්මන්ට් එනවා නේද? එනිස් ඔබතුමා ආන් වගේ නා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මේ මොහොතේ පාර්ලිමේන්තුවේ බහුතරයේ හිමි දේශපාලන පක්ෂයේ විදියට අපේ යෝජනාව වුණේ ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා ග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න. ඒක ඒ ආකාරයේ මිශ්‍ර වුණා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. අපි බොහොම ගෞරවයෙන් එතුමන්ට සුභපතනවා. අපි සුභපතනවා. එතුමා අපි විශ්වාස කරනවා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් හැටියට පාර්ලිමේන්තුවත් ඒ වගේම රටේ තියෙන ප්‍රශ්න වලටත් රජය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ජනාධිපතිතුමාත් එක්ක. මේ වෙනකොට ෆෝටු සහයෝගය ලබා දීලා තියෙනවනේ. ඉතින් ජනාධිපතිතුමා ආගමැතිතුමා ප්‍රමුඛ රජය අපි ශක්තිමත් කරගෙන රටේ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අද අලුත් කැබිනට් එකක් පත් වෙනවා. ඒක ජනාධිපතිතුමා තමයි තීන්දුව කරන්නේ. මල්ලටත් ඒකෙන් පොහොට්ටි මන්ත්‍රීවරුත් පත් වෙනවද අද පත් වෙනවද නැද්ද කියලා ජනාධිපතිතුමා තමයි දන්නේ. අපරොත් ගන්න බාර ගන්න සූදානම්ද? ඒක අපි බලමු එතකොට. එතකොට අපි බලමු. කෝඩියද? කොහොමද මේ ආගමනේස් ගුණවර්ධන අගමැතිතුමාට කොහොමද? අලුත් ඉතින් කොහොමද අපිත් එක්ක හිටපු නායකතුමෙක් ඉතින් එතුමාට සහාය දක්වන්න අපි සිටු දෙනම්ම ලෑස්තිලා ඉන්න. සීලා කන්දස් පොහොට්ටු කොහොමද දැන් අලුත් මේ ආණ්ඩුවට සහාය දෙන්නේ? අපි
මේ වෙලාවේ රටේ අවශ්‍යතාවය ප්‍රමුඛතාවයේ දී යුතු කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවට ආණ්ඩුවක් විදියට අපි මොන දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. නෑ ඔබතුමා ශ්‍රී ලංකාවේ මේ ආණ්ඩුවේ අලුත් ඇමතිකම් ලැබෙනවද? අනිවාර්යයෙන්ම ලැබෙයි. බාර ගන්න සූදානම්. අරි මම හිතනවා ලැබෙයි කියලා. දැන් පහුගිය ආණ්ඩුවත් බැරි වුණානේ මේ කඩාවැටි ආර්ථිකය ගොඩ ගන්න. දැන් අලුත් මේ රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ මට පුළුවන් නේද? පහුගිය කාලය තුලදීම ඔබතුමාලා දන්නවනේ රටේ ඇතිවෙච්ච වාතාවරණය ඒවට මුහුණ දීලා රටේ ජනතාවගේ ප්‍රශ්න ටික මුහුණ දෙන්න විසඳන්න පුළුවන්ගෙන හැකියාව වාතාවරණයක් උදා කරන්න අපි සියලු දෙනාම කණ්ඩායමක් විදිහට පක්ෂ පාට ભેදකින් තොරව අපි සහයෝගය දෙන්න අපි ලෑස්තිලා ඉන්නවා. අද හොඳයි වතර තිබුණා නේ වැඩි. අලුත් අකමැත්ත වගේ කොහොමද? බලන්න ඉතින් කල් කල් දීලා බලන්න කල් දීලා බලන්න. දැන් මේ දෙයක් කරන්න පොලිස් අඩු වෙයි. සමා වෙන්නකෝ. සමා වෙන්න. සමා වෙලා මටත් කල් දෙන්නකෝ. ඒක කතා කරගත්තයි අය ඔතන. කතා කළ යුතු තැන් තියෙනවා නොකළ යුතු තැන් තියෙනවා. අපි කැමිනට්ටයක් පත් වෙනව නේද? ආරංචියක් තියෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.